reinforce youth movement leaders for tomorrow. අද අපි කතා කරන්න යන්නේ නැවතත් විශේෂ වූ කෙනෙක් එක්ක, විශේෂයෙන්ම ලංකාවේ ක්‍රීඩාවට සම්බන්ධ කෙනෙක් එක්ක අද අපි කතා කරන්න යන්නේ දමයන් විදර්ශ. අකි බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. අපි පොඩ්ඩක් වෙලාවත් එහාට මෙහාට මේගෙන යන නිසා මම මේ විදිහට ටග් කරලා වැඩේ පටන් ගන්නම්. අකිට දැනටමත් මම හිතන්නේ රෙකෝඩ්ස් කීපයක් තියෙනවා මේ ෆීල්ඩ් එකේ දැනටමත් තියාගෙන ඉන්න. මේ මේ අවුරුදු ගාන ගිහිල්ලත් අකිට පුළුවන් වෙලා තියෙනවා මේ විදිහට ස්පෝර්ට්ස් ඉන්ඩස්ට්‍රි එකේ කියන්නේ තව ටික කාලයකට කතා කරන නමක් වෙලා ඉන්න. ඒ රෙකෝඩ්ස් තියද්දී ඒ රෙකෝඩ් බ්‍රේක් වෙද්දී නැත්නම් ඒෂියන් ගේම්ස් වලයි ඒෂියන් චැම්පියන්ෂිප්ස් වලයි මේ වගේ දේවල් කරද්දී අකිට හිතුණාද මෙච්චර කාලයක් යනකම් මේ විදිහටම රෙකෝඩ්ස් කවුරු කඩන්න නැතුව තියාගෙන ඉන්නේ කියලා? कनेक्शन अभी जॉइन में अभी पोड़ी वेला वक्त අපි අද කතා කරන්න plan කරන් ඉන්නේ දමයන්ති දර්ශත් එක්ක විශේෂයෙන්ම සහයෝගයෙන් සහ විශේෂයෙන්ම ඇයට තියෙන මේ වර්තමානයේ වෙනකුණුත් records කීපයක් තියාගෙන ඉන්නවා Asian Games වල සහ Asian Championships වල Asian Athletic Champions වල දෙකේම් ඉතින් ඒ කාරණා සියල්ල ගැන තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇයට Asian Games gold medals 3ක් ब्रॉन्ज मेडल एशियन चैंपियनशिप्स गोल्ड मेडल्स हतरक सह सिल्वर मेडल मंग हरिनंग ऐड दिएना आई थिंक ये कारण से अल्लम अपे पुद्गलिक जीवित मोनहा संबंध करीन कारण तो आदि बला नयानी अभी वैसा आरंभे में पड़ी कनेक्शन आवा अभी पड़ी वेलावा गमु अपे आईटी टीम दमन तक्यव कनेक्ट कर හරි අක්කෝ අපිට පේනවා මම හිතන්නේ මයික් එක හරි දැන් හරි නේද සමා වෙන්න පවර් කට් එකක් එකපාරට මගේ කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් වුණා නෝ ප්‍රොබ්ලම් අක්කේ අපි කතා කර කර හිටියේ අක්කේ මේ රෙකෝඩ්ස් ගන්න කාලේ මම මේ අපේ සහභාගී වෙලා ඉන්න කට්ටියට කිව්වේ මං හිතන්නේ වගේ මතකයේ නියාර දිවියේ යුතු දුවි අක්කේ ඒක එකේ බෝල් මේ संबंध ඊළඟට 94 මීටර් 200
තරගෙන් ලෝකෙට පදක්කම් ගන්නවා බ්‍රොන්ස් මෙඩල් එක. ඊපස්සේ 98 සහ 2002 තමයි මම 98 ඉසව් දෙකකට සහභාගී වෙනවා 400 200 රන් පදක්කම්. ඒ වගේම 400 2002 දිත් අපව නැවතත් රන් පදක්කම ගන්න. චැම්පියන්ෂිප් එක ගත්තොත් එහෙම ගෝල්ඩ් මෙඩල්ස් 5යි සිල්වර් මෙඩල් 1යි තියෙන්නේ. ඒ වගේම ඔක්කොම 6ක් තියෙනවා චැම්පියන්ෂිප් එකේ. සාෆ් මගේ පදක්කම් ගත්තොත් එහෙම සාෆ් පදක්කම් 8ක් තියෙනවා ගෝල්ඩ් මෙඩල්. ඉතින් පොදුවේ ගත්තහම සිල්වර් 5යි ඔක්කොම 13ක් විතර තියෙනවා. මගේ රෙකෝඩ් වාර්තා ගත්තොත් එහෙම අවුරුදු මම 16ක් ශ්‍රී ලංකාව වෙනුවෙන් මේ මල්ල ක්‍රීඩාවට සම්බන්ධ වුණා. අවුරුදු 16 දී මම 1991 තමයි ඉස්සෙල්ලාම ක්‍රීඩාවට, يعني මම දමෙන්දා ශක්‍ණ ක්‍රීඩිකාව ජාතික සහ ජාත්‍යන්තරයට එන්නේ 1991 දී. ඊට පස්සේ මම 2006 වෙනකන් ක්‍රීඩා කරා අවුරුදු 16ක්. ඉතින් මේ අවුරුදු 16 ක්‍රීඩා කාලය තුලදී මට මම ක්‍රීඩාවෙන් සමුගන්නකොට අන්තර්ජාතික වාර්තා 8කට හිමිකම් කිව්වා. ඒව මොනවද කියලා කිව්වොත් 1994 දී කනිෂ්ඨ ආසියාතික ශූරතා තරගාවලියේ මීටර් 100 වාර්තාවට හිමිකම් කියනවා. ඒ වගේම සාෆ් තරගාවලියේ 1999 සාෆ් තරගාවලියේදී මීටර් 200 400 කියන වාර්තා තුනටම හිමිකම් කියනවා. ඒ වගේම අපි ආසියාතික ශූරතාවලිය ගත්තොත් ඒකේ මීටර් 200 400 වාර්තා දෙකටම හිමිකම් කියනවා. ඒ වගේම ආසියාතික තරගාවලිය ගත්තොත් මීටර් 200 400 වාර්තා දෙකකට හිමිකම් කිව්වා. මම ක්‍රීඩාවෙන් සමුගන්නකොට මම මේ කියන්නේ 2006 වර්ෂයේ. ඇත්තරම වාර්තා පිහිට වෙනකොට ගොඩාක් වෙලාවට අපි මම අද වාර්තාවක් පිහිටවන්න යනවා කියලා කියන්නේ ලොකු වාර්තාවක් තියෙනවා කියන බලාපොරොත්තුට වැඩිය අපි තරගයට සහභාගී වෙනකොට අපි හැම වෙලේම බලන්නේ ඒකේ ජයග්‍රහණය සහ උපරිම කාලයකින් අපේ හොඳම කාලය වාර්තා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඒ තුල තරගයේ තියෙන තරගකාරීත්වය එක්කත් එක්ක මම තමයි වාර්තා බිඳහෙන්නේ. එහෙම තමයි මේ වාර්තා අටම මම බිඳ හෙළුවේ තරඟයේ තියෙන තරඟකාරීත්වයක් එක්ක. ඉතින් දැන් අද බලනකොට අද වෙනකොට තවමත් මගේ ජාත්‍යන්තර වාර්තා 6කට මම හිමිකම් කියනවා. ඒ තමයි ආසියාතික දකුණු ආසියාතික තරඟයේ වාර්තා තුන, කනිෂ්ඨ ආසියාතික තරඟයේ මීටර් 100 වාර්තාව, ඒ වගේම ආසියාතික තරඟයේ මීටර් 400 වාර්තාව, ආසියාතික ශූරතා තරගාවලියේ මීටර් 200 වාර්තාව. ඒකම තවමත් ශ්‍රී ලංකා වාර්තාවත් මගේ නමින් තමයි තියෙන්නේ. මම මෙතන පොඩි මම මෙහෙම දෙයක් කියන්නම්. වාර්තා දෙකක් බිඳ හෙළුණා. ඒ ආසියාතික තරගාවලියේ මීටර් 400 වාර්තාව සහ ආසියාතික ශූරතා තරගාවලියේ මීටර් 400 වාර්තාව. කැඩෙන අපිට වාර්තා සදාකාලිකව තියාගන්න බෑ. ඉතින් ඒ කියන්නේ අපේ දක්ෂතාව අනුව තමයි වාර්තාව කොච්චර කාලයක් තියෙනවද කියන එක තීරණය වෙන්නේ. නමුත් මගේ බිඳහෙලිච්ච වාර්තා දෙකම ආසියාතික වාර්තා දෙකම ආසියාතික ශූරතාවලිය සහ ආසියාතික තරඟේ වාර්තා දෙකම බිඳහෙළුවේ ආසියාතික ක්‍රීඩිකාවක් නෙමෙයි. ආසියාතික තරඟේ කියන්නේ ආසියාවේ රටවල්, ඒෂියන් ගේම්ස් කියන්නේ ඒකනේ. අපි ආසියාවේ රටවල් වල රටවල් වල එකතු වෙලා ඒ රටවල් වල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත ක්‍රීඩා තරගාවලිය. උදාහරණයක් ගත්තොත් එහෙම අපි සාමාන්‍ය විදිහට ඒෂියන් බ්ලඩ් එක. ඒ කියන්නේ ආසියාතික තරගාවලිය කියන්නේ. නමුත් පහුගිය අපේ කාලේ ගත්තොත් අපිට පේනවා සමහර ආසියාතික රටවල් විශේෂයෙන්ම අපි ගත්තොත් ඔය රටවල් කීපයක් තියෙනවා වැඩිපුර කාන්තාවන් නියෝජනය කරන්නේ නැති රටවල්. උදාහරණයකට මිඩ්ල් ඉස්ට් කියන්නේ නැද පෙරදිග රටවල් වල වැඩිපුර කාන්තාවෝ මේ ක්‍රීඩා නියෝජනය කරන්නේ නැහැ. ඉතින් ඒ වගේ රටවල් වල රටවල් කරන්නේ වෙනත් රටවලින්
ක්‍රීඩක ක්‍රීඩිකාවන් කුලියට ගන්නවා. ඒ කියන්නේ වෙන රටවල් වලින් උදාහරණයකට ඔය ඇෆ්‍රිකන් රටවල් වලින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කුලියට අරගෙන ඒගොල්ලන් රට වෙනුවෙන් දුවව. ඉතින් මේ දෙකත් එහෙම මේ මගේ වාර්තා දෙකත් විඳහෙළුවේ එහෙම ක්‍රීඩිකාවක් බහරින් රට නියෝජනය කරමින් තමයි දිව්වේ. ඒ ක්‍රීඩිකාව හැබැයි වාර්තා දෙක මගේ විඳහෙළුවා. හැබැයි අද වෙනකොට ඇය තහනම් උත්තේජක වලට ලක් වෙලා ක්‍රීඩා තහනමකට ලක් වෙලා ඉන්නවා. ඉතින් ඕක තමයි යථාර්ථය. ඉතින් කොහොම නමුත් මෙහිම ඉතින් අපිට මට තියෙන එකම දේ මම හරි කැමතියි ඒ වාර්තා දෙක අපේ ආසියාතික රටක ක්‍රීඩක ක්‍රීඩිකාවක් විඳහෙළුවා නම් මම ඒකට ඇත්තටම හරි කැමතියි. මොකද ඒ කියන්නේ අපේ ආසියාතික රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ මට්ටමේ ඉන්න. මොකද අපි ඒ කාලේ මීට අවුරුදු 20කටත් එහා දුවපු ඒ කාලය අදටත් වලංගුයි. ඒක නිසා අදටත් ඔලිම්පික් තරගාවලිය නියෝජනය කරන්න වලංගුයි. ඒ නිසා මම මට තියෙන පුංචි සිත්ඇවුල මේ වාර්තා දෙක ආසියාතික රටක ක්‍රීඩිකාවක් විඳහෙළුවා නම් මම මගේ කිසිම ගැටලුවක් නැහැ. මොකද කොහොමත් වාර්තා කියන්නේ සදාකල්ලිම තමන් නමින් නැත්නම් අපි නමින් තියාගන්න බෑ. කාලයක් යද්දී කාලයක් යනකොට ඒ වාර්තා බිඳහෙලෙනවා. එකම දේ තියෙන්නේ ආසියාතික රටක නොවන ක්‍රීඩිකාවක් මේ වාර්තා දෙක බිඳහෙලපු එක ගැන මට පොඩි සිත්ඇවුලක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ ඒක මොකද අනිත් එක මේක තහනම් උත්තේජක භාවිතා කරලා ඒ ක්‍රීඩිකා මේ වෙනකොට ක්‍රීඩා තහනමට ලක් වෙලා ඉන්නේ. එතනයි ගැටලුව තියෙන්නේ. මොකද මං හිතන්නේ අපි අවංකවම අපි අපේ ක්‍රීඩාව අවංකවම කරන්න ඕනේ කියන විශ්වාසය උඩ තමයි මම ඉන්නේ. ඒ නිසා තමයි මට අවුරුදු 16ක් ක්‍රීඩා කරන්න හම්බු නිසා මේ තරම් දක්ෂතාවය වලට එන්න පුළුවන් වුනේ සහ මේ වගේ වාර්තා ගණනාවක් අද වෙනකන් මං වෙන්නේ නැහැ. තාමත් මගේ වාර්තා හයක් මං මගේ නමින් තියෙනවා ජාත්‍යන්තර වාර්තා හයක්. ඉතින් වාදා හාර්තා හයක් තියෙනවා. ඉතින් එතකොට ඒ එහෙම තියන්න පුළුවන් අවස්ථාව ලැබිලා තියෙන්නේ අපි අපේ ශක්තියෙන් හයියෙන් දුවපු එක නිසායි කියලා මම විශ්වාස කරන්නේ. හරි හරි අකි අපි මේ මම මේ ප්‍රශ්නේ මුලින්ම ඇහුවේ විශේෂයෙන්ම ඔය කාරණේ එළියට ගන්න තමයි අකිව පැහැදිලි කරන කාරණේ. දැන් ලංකාවේ දැන් අපි ආසියාව කියන්නේ ලොකු ප්‍රදේශයක් කිව්වාගේ දැන් මේ බහරෙන් ක්‍රීඩිකාවගේ උදාහරණෙත් අපිට හොඳටම ගැලපෙනවා මම මේ අහන්න යන කාරණයට. දැන් අකිල පුළුවන් වෙලා දිනවා මේ ආසියාවෙම ක්‍රීඩකයොත් එක සෙල්ලම් කරලා ක්‍රීඩිකාවන් එක සෙල්ලම් කරලා अवस्था लेकिन නමුත් අපේ ගොඩක් තරුණයන් දැන් මෙතනදී අපි මේ මේ මයත කාලේ කතා කරපුවාම අපිට තේරෙන්නේ අපි මේ උත්සාහ කරන්නේ ලංකාව වෙනුවෙන් හොඳ කොන්ෆිඩන්ස් එකක් හදාගන්න අපිට නායකයෝ බිහි කරගන්න. දැන් මේ ක්‍රියාවලියේදී අපිට තේරෙනවා තරුණ අයගේ යම් කිසි ආකාරයක කොන්ෆිඩන්ස් එකේ අවුලක් තියෙනවා. පොඩි පොඩි ආත්ම විශ්වාසය පිළිබඳ අවුලක් තියෙනවා කියලා. අපි පොඩ්ඩක් මම ඒ ඇන්ගල් එකනොත් ප්‍රශ්නයක් අහන්නම්. දැන් යන්නේ රට නියෝජනය කරලා එතකොට යන්නේ ලොකු මුදලක් වේදම් කරලා ලොකු වෙලාවක් කැප කරලා ජීවිතේ තරුණ කාලේ මේ මේ ලෝකයේ ඉස්සරහට යන්නේ. එතකොට ලෝකයේ ඉස්සරහට යද්දී ඇත්තටම බයක් තියෙන ඕන කෙනෙකුට. එතකොට නමුත් ඒ බය ඕවගම් කරගෙන පුළුවන් වෙලා තියෙනවා ලංකාව වෙනුවෙන් මෙච්චර දෙයක් කරන්න. ඒ ආත්ම විශ්වාසය කොහොමද ආවේ? ඒ මෙහෙම මම කියන්න. අපි දැන් ඕනම දැන් මේ ක්‍රීඩා විතරක් නෙමෙයි ඒ මේ මේ ආත්ම විශ්වාසය ගොඩනගා ගන්න කියන එක අපිට හැම ශේෂ්ත්‍රයකම අදාළ වෙන දෙයක්. මොකද ක්‍රීඩා විතරක් නෙමෙයි දැන් අපේ උදාහරණයකට දැන් උදා අපි මෙහෙම කිව්වොත් කියමුකෝ දැන් අපේ කාලේ දැන් අපේ කාලෙත් හිටිය සමහර ක්‍රීඩක ක්‍රීඩිකාවන් තමන් පුහුණු වෙන අතරතුර හරි හොඳට පුහුණු වෙන හරි හොඳට පුහුණු වෙනවා ඒගොල්ලන්ගේ පුහුණුව හොඳින්ම කරන හැබැයි ගිහිල්ලා තරගයට ඉදිරිපත් වුණාම ඒ තමන් පුහුණු වෙච්ච ආකාරයෙන්වත් ඒ තරගයට යන්නේ නැහැ. ඒ කියන්නේ පසුබසින හැම වෙලේම ඒ කන්ෆිඩන්ස් එකෙන් ඒ පුහුණු වෙච්ච තියෙන ආත්ම විශ්වාසයෙන් නෙමෙයි තරගයට සහභාගී වෙන්නේ. තරගයට ගියාම අර සියල්ල කඩා වැටිලා තියෙනවා. හැබැයි වැදගත් දේ තමයි අපි මොන දේ කරා අවසාන ප්‍රතිඵල දැන්
මම ක්‍රීඩා පැත්තෙම ගන්නම්කො. මොකද අපි කොච්චර හොඳට පුහුණු වුණත් වැඩක් නැහැ. අවසානයේ ගිහිල්ලා අපි තරඟයට ඉදිරිපත් උනේ නැත්තම් ඒ ආත්ම විශ්වාසයත් එක්ක. මොකද විශේෂයෙන්ම ආත්ම විශ්වාසය තුල තමයි තමන්ගේ ඇඟේ ශක්තිය තියෙන්නේ. ඒ ශක්තිය තමයි අපි අවසානයේට ප්‍රතිඵලයක් හැටියට රේස් එක දුවලා දිනලා ලබා ගන්න. ඉතින් ඔතනට ඔතනට දැන් ඕක හැම ෆීල්ඩ් එකටම හැම අංශයකටම අපිට යොදා ගන්න පුළුවන්. හොඳම උදාහරණය තමයි මෙච්චරයි. දැන් අපි කියන්නේ ක්‍රීඩකේ ඕනම ක්‍රීඩකෙක්ගේ හැකියාවක් තියෙන්න ඕනි සාමාන්‍ය සහජ හැකියාව කියලා අපි කියනවා. මේ සහජ හැකියාව සාමාන්‍යයෙන් ක්‍රීඩකෙක්ට තියෙන්න ඕනි 75ක් විතර. ඒ සහජ හැකියාව 75ක් විතර තියෙන්න ඕන හොඳ ක්‍රීඩකෙක් වෙන්න. රයිට්? හැබැයි ඉතුරු 125 තමයි අපි ලබා ගන්න අනිත් දේවල් පුහුණු වීම පුහුණු කරුගේව වෙන්න පුළුවන් වෛද්‍ය උපදෙස් වෙන්න පුළුවන් අපිට ලැබෙන අනිකුත් හැමදේම ඉතුරු 125 හැබැයි දැන් මේ මංගාව සහජ හැකියාව තියනවා කියලා මම පැත්තකට වෙලා හිටියොත් මට දිනන්න බෑ يعني මගේ ගාව සහජ හැකියාවක් තිබුණා කියන පළියට මට පැත්තකට වෙලා ඉඳලා මට දිනන්න බෑ මම ඉදිරිපත් වෙන්න ඕනි මම ඉදිරිපත් වෙන්න ඕනි මම තරඟ කරන්න ඕනි තරංගයට මූණ දෙන්න ඕන අභියෝග බාර ගන්න ඕන අභියෝගයට මූණ දෙන්න ඕනේ ඒක තමයි වැදගත් දෙ මේ අභියෝගයට මූණ දෙන්නේ තරංගයට ඉදිරිපත් වෙනවා විශේෂයෙන් අපි ඕන කෙනෙක්ට අපි ඕන දෙයක් කරන්න ගියාම තීරණාත්මක අවස්ථාවකදී අපිට චකිතය කියන එක අනිවාර්යයෙන්ම තියෙනවා ඒ චකිතය අපි කාටවත් නැති වෙන්නේ නැහැ ඒ අපි කියනවා දැන් උදාහරණ අපි nervous කියලා ඒ nervous එක අපි හැමෝටම තියෙන දෙයක් දැන් ඕකම තමයි ඔය ආත්ම විශ්වාසයක් කියන්නේ nervous ඒ කියන්නේ nervous වැඩි නම් අපි තුල තියෙන ආත්ම විශ්වාසය කඩා වැටෙන. දැන් nervous කියන එක අපි කොහොමද ඒක අපි පාලනය කරගන්නේ? මොකද අපි nervous කියන එකට අපේ ඒක අපේ මනසට nervous කියන එක නැත්තම් ඒක අපේ මනසෙන් ඉස්සරහට આવොත් එන්නේ අපේ දක්ෂතාවයේ කඩා වැටෙන. එනක අපිට race එක හරියට දුවන්න බැහැ. හැබැයි හොඳ ක්‍රීඩකේ හොඳ කෙනේ ඒ කියන්නේ තමන් ආත්ම විශ්වාසය කරගන්න පුළුවන් වෙනවා. පළවෙනි දේ තමයි තමන්ගේ හැකියාව විශ්වාස කරගන්න. තමන් තුළ තියෙන හැකියාව විශ්වාස කරන්න ඕනේ. තමන්ට තමන් ගැන විශ්වාසයක් තියාගන්න. ඕ මට මේක කරන්න පුළුවන්. මම මේක කරනවා. මගේ මෙන්න මගේ විශේෂයෙන් මෙන්න මගේ ටාගට් එක. මම මෙන්න මේ ගෝලයට තමයි යන්නේ. දැන් අපි හැමෝටම එහෙම තියෙනවනේ. ජීවිතේ අපි හැමෝටම ක්‍රීඩාව විතරක් නෙමෙයි ජීවිතේ අපි හැම වෙලාවෙම අපිට ගෝල් හදාගන්න. අපේ ඉලක්ක හදාගන්න. මම මේ අවුරුද්ද මෙතනට යනවා ඊළඟ අවුරුද්ද මෙතනට යනවා උදාහරණයකට ඉගෙන ගන්න කියත් එහෙමයි නේ මම ඕ ලෙවල් විභාගයේ මම මෙන්න මේ රිසල්ට් එක ගන්න ඕනි මම මෙන්න මගේ ඒ ලෙවල් රිසල්ට් එක මම ගන්නෙ මෙන්න මම කවුද වෙන්නේ උදාහරණයකට වෛද්‍යවරයෙක්ද නැත්නම් ඉංජිනේරියෙක් නේරුවරයෙක්ද නැත්නම් වෙනත් තමන් කැමති රැකියාවේ කොතනටද යන්නේ කියන එක ඉලක්කයක් තියෙනවා ඒතරේ මේ ඉලක්ක වලට යනකොට අපි හැම වෙලේම ඒ අපේ මොකද මේ පරමාර්ථය නැත්නම් අපේ ආත්ම විශ්වාසය ගොඩ නගා ගන්න. දැන් අපි කොච්චර ඉලක්ක හදාගෙන හිටියත් අපිට ආත්ම විශ්වාසයක් නැත්නම් එතනට යන්න අපිට ඒ පාරේ යන්න බෑ. ඉතින් මේක හරි වැදගත්. ක්‍රීඩකෙකුත් එහෙමයි. දැන් ඒ අපිට තියෙන nervous එක අපි පාලනය කරගන්න. ඒ nervous එක positive පැත්තට පාලනය කරගන්න. negative පැත්තට නෙමෙයි. පොසිටිව් පැත්තට පාන්නේ නැහැ මට දිනන්න පුළුවන් මට විශ්වාසයි මෙන්න රේස් එක මෙන්න මම දුවන විදිය වේලස් දැන් උදාහරණයකට අපි රේස් එක හෙටනම් තියෙන්නේ දැන් අද රැට මම රේස් එක මං මනසින් දුවනවා මම මනසින් දුවනවා මම ජයග්‍රහණය කරන හැටි මනසින් මවා ගන්නවා මට මේ රන් පදක්කම ලැබෙන හැටි මනසින් මවා ගන්න මේ දේවල් වලින් තමයි අපි අපේ ශක්තිය හදාගන්නේ මේ තුලින් අර nervous එක අපිට පාලනය කරගෙන ඒක පොසිටිව් පැත්තට හදාගෙන ඒ ශක්තිය හදාගන්න පුළුවන්. ඉතින් ඒක හරි වැදගත් ඕනම කෙනෙක් හිතන අපේ ආදරණීය දරුවෝ ගොඩාක් ඉන්නවාද සම්බන්ධ වෙලා පුතේ දුවේ මේක තමයි වැදගත් දෙය. ජීවිතේ අපි හැම වෙලේම අපි යන්නේ කොතනද දැන් ඔයාලා තාම පුංචි. උදාහරණයකට ක්‍රීඩාවෙත් එහෙමයි. දැන් අපි ගත්තොත් පුංචිම කාලේ අපි කවුරුත් හැම වෙලේම අපි හැම වෙලේම කියන්නේ අපිට කවුද වෙන්නේ කැමති කියලා ඇහුවොත් බලන්න ඕන කෙනෙක්ගෙන් අපි ඇහුවොත් කියන්නේ ડોක්ටර් කෙනෙක් වෙනවා ටීචර් කෙනෙක් වෙනවා. ඒ මොකද අපිට හැම වෙලේම එවලේ පුංචි කාලේ අපි පටන් ගන්නෙ ගොඩක් වෙලාට ඉස්කෝලේ යන්නත් ඉස්සෙල්ලා අපි පටන් ගන්නෙ අපේ ගොඩක් වෙලාට අපිට ළඟ පේන ළඟම එක්කෙනා ડોක්ටර්.
ඊළඟට අපි නර්සරි යන්න එහෙම නැත්නම් පටන් ගත්තම අපිට ඊළඟට අපේ ලොකුම කෙනා අපිට පේන්නේ ටීචර්. ඒ නිසා අපි හැම වෙලේම ડોක්ටර් කෙනෙක් ටීචර් වෙන කෙනෙක් වෙන්න කියන කියන. හැබැයි අපි ටී අපි පන්තියෙන් පන්තිය ඉහළට යන්න ලොකු වෙනකොට ඕගොල්ලන්ට දේවල් තේරෙනකොට ඕගොල්ලන්ගේ හැකියාව අඳුර ගන්නකොට අපි අපේ පාත් එක හොයා ගන්න. මම කවුද වෙන්නේ? මම මොකද්ද මගේ ජීවිතේ ඉලක්කය කියලා හොයා ගන්න. ඒ හැමෝම ડોක්ටර්ස්ලා මේ ටීචර්ස්ලා නෙමෙයි ඉන්නේ. තමන්ගේ හැකියාවෙන් මේ පාත් එක අපි හොයා ගන්න. අපි යන්නේ ඊට පස්සේ පාත් එක. ඉතින් පාත් එක යද්දී ඕගොල්ලන්ට හරි වැදගත් දේ තමන් තමන්ව විශ්වාස කරන්න. තමන්ගේ හැකියාව විශ්වාස කරන්න ඒ තමන්ගේ ඉලක්ක විශ්වාස කරගෙන ඒක තුලින් ඔයගලන්ට ජීවිතේ ඉහළට යන්න පුළුවන්. ඉතින් මේ දරුවන්ට පොඩි කාලේ හරි හොඳයි ඒක. අපි හැම වෙලේම ඒ හැකියාව අඳුරගත්තට පස්සේ මේ දරුවෝ හැම වෙලෙම ඉලක්ක තියාගෙන අනාගතේ ඉස්සරහට යන්න පුරුදු වෙන්නේ. ඒක තමයි මං හිතන්නේ. එතකොට අපිට ඔය අභියෝග වලට මුහුණ දෙන්න තියෙන බය ඒ චකිතේ මේ දේවලුත් අපිට ඉබේම පුහුණු වෙනවා. අපිට ඒ තුලින් මේ ජීවිතේ ජයගන්න අවස්ථාව ලැබෙනවා. අකි හොඳම තැනක අපි ඉන්නේ. දැන් අපි ආත්ම විශ්වාසය ගැන දැඩි ලොකු කතාවක් කරා. දැන් ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි මේ external pressures balance කිරීම. දැන් විශේෂයෙන්ම දැන් කාලේ මම හිතනවා අකිලාය කාලෙත් මෙහෙම මේ ප්‍රශ්නේ එහෙමම තියෙන්නේ නැති. නමුත් දැන් කාලේ ළමයි අකිලෝගේ ගොඩක් අවධානය දෙනවා එක angle එකට. ඒ කියන්නේ education වලට. එතකොට මෙහෙම ඉස්සරහට යද්දි මේ ළමයි විශේෂයෙන්ම ළමයි පුරුදු වෙනවා ඒක රස්සාව. ඒ කියන්නේ වැඩි ලොකුණහම් බස රස්සාවකට යද්දි සහ උසස් අධ්‍යාපන අපනේ කරද්දි කතාවට කියන එක ගන්න නේද? ඒ කියන්නේ මේ කරන කියන කඩියට පැහැදිලිවම තේරෙනවා. නමුත් අපි අර එන ක්‍රමය ඒක හරි කියලා හිතන නිසා අපි එක විදිහටම ඒ දේවල් කරගෙන යනවා. නමුත් අකිලට පුළුවන් වෙලා තියෙනවා ඒක එහෙම නෙමෙයි අපිට මෙහෙම දෙයක් කරන්න පුළුවන් කියලා එක්සැම්පල් එකකින් පෙන්නලා දෙන්න. අනිවාර්යෙන්. ඉතින් ඇත්තටම දැන් يعني එක්ස්පීරියන්ස් තියෙන කෙනෙකු ඉන්න. ඔව් කියන්න. ඔව්. දැන් අනිවාර්යෙන්. මොකද හොඳම උදාහරණයක් මම කියන්නම් මෙහෙම. මම 1991 තමයි මම හරි ඉස්සෙල්ලා කිව්වනේ මම ක්‍රීඩාවට කියන්නේ හරියට පය දෙද්දී ජාතික ජාත්‍යන්තර මට්ටමට ආවේ. ඒතර 1990 කියන වර්ෂය තමයි මම ඕ ලෙවල් විභාගය ලියන්න තිබුණු අවුරුද්ද. එතකොට ඒ අවුරුද්දේ දෙසැම්බර් මාසේ ඕ ලෙවල් විභාගයක් තිබුණා. ඒ වගේම සාෆ් තරගාවලියක් තිබුණා දෙසැම්බර් මාසේ. එතකොට පුතේ දුවේ මට මම මුලදී මට තීරණය කරන්න වුණා මම ඕ ලෙවල් විභාගය ලියනවද සාෆ් තරගයේ දුවනවද කියලා. right අවුරුද්ද මුලදී මම තීරණය කරේ මම සාමාන්‍ය විදිහට මගේ ක්‍රීඩා කටයුතු පුහුණු වීම කරගෙන යනවා. right හැබැයි මම දෙසැම්බර් මාසේ ඕ ලෙවල් විභාගය ලියනවා කියලා. හැබැයි ටික කාලයක් කොහොම පුහුණු වීම කරනකොට ඒ අතර තිබුණව පළවෙනි තීරණ තරගයේ මේවට මම සහභාගී වුණා. right එතකොට මගේ මේ දක්ෂතා මම දුවපු කාලේ මම මගේ මේ දක්ෂතාවය ටික වර්ධනය වුණා. ඒතර වර්ධනය වෙනකොට අවුරුද්ද මැදදී මට තීරණය කරන්න වුණා මම ඕ ලෙවල් විභාගෙ ලියනවද සාෆ් තරගේ දුවනවද කියලා. එතෙන්දී මට අභියෝගයක් ආවා. ඉතින් මම එවලේ තීරණය කරා නෑ මම මේ අවුරුද්දේ සාෆ් තරගේ දුවනවා මම ඊළඟ අවුරුද්දේ ඕ ලෙවල් විභාගෙ ලියනවා කියලා. ඉතින් එහෙම තීරණය කළා මම 1991 අවුරුද්දේ සාෆ් තරගයේ දුවලා රන් පදක්කමත් ගත්තා සාෆ් තරගාවලියේ මීටර් 400 වාර්තාවත් එක්ක. ඊළඟට මම 92 අවුරුද්දේ තමයි ඕ ලෙවල් විභාගය ලිව්වේ දෙසැම්බර්. ඒ ලිව්වේ 92 මට ඔලිම්පික් යන්න මාව තේරුණා. ඔලිම්පික් යන්න මොකද මම අවුරුදු කියන්නේ 16යි මං සාෆ් තරගාවලිය දුවනකොට ජය ගන්නකොට අවුරුදු 17යි මම තමයි කියන්නේ ලංකාවේම ලාබාලම ක්‍රීඩිකාව ඔලිම්පික් තරගාවලියට සහභාගී වෙච්ච මෙතෙක් ලාබාලම ක්‍රීඩකයා වූ ක්‍රීඩිකා මම. එතකොටත් මට ආව අභියෝගෙ මේක අගෝස්තු මාසේ තමයි ඔලිම්පික් තරගාවලිය තියෙන්නේ. ඒ අගෝස්තු මාසේ ඔලිම්පික් තරගාවලියට ගිහින් ඇවිල්ලා තමයි මම ඕ ලෙවල් විභාගය ලිව්වේ. ඉතින් මට මම සාෆ් තරගාවලියේ රන් පදක්කමක් දිනුවා වාර්තාවත් එක්ක ඔලිම්පික් තරගාවලියට සහභාගී වුණා.
ඕලෙවල් විභාගයේත් හොඳින් සමත් වුණා. මම මේකෙන් කියන්න ගත්තේ ඔගලන්ට පුතේ දැන් අපි සමහර වෙලාවට දැන් අද මම දකින්න දරුවෝ දැන් අපේ කාලේ වගේ නෙමෙයි මේ අපේ ඔගලගේ සමාජය වෙනස්. ඔගලන්ට තාක්ෂණය අපිට වැඩිය ගොඩාක් තියෙනවා. විවිධ දේවල් ඔගලන්ගේ පාත්‍රයකට තෝරගන්න දේවල් තියෙනවා. හැබැයි ඒ වගේම විවිධ දේවල් අපිට කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. හැබැයි ගොඩාක් වෙලාවට දැන් අද ගත්තොත් අපේ මේ දරුවෝ විශේෂයෙන්ම ක්‍රීඩා විනෝද ඈත් වෙලා ඉන්නේ. මොකද අපි ගත්තොත් දැන් මම කිව්වනේ මම ඕ ලෙවල් අවුරුද්දේ තමයි සාෆ් දීුවේ. හැබැයි දැන් අපි දකිනවා ඕගොල්ලෝ පුතේ ඕ ලෙවල් විභාගයේ ලියන 11 වෙනි ශ්‍රේණියට ගිය ගමන් අර කර කර මෙතෙක් කරගෙන ආපු ක්‍රීඩාවල් නැත්තම් අමතර වෙනත් ඔයගලගේ හැකියාවලින් ඔයගොල්ලෝ කරගෙන ආපු සියලු දේ නවත්තලා ඔයගොල්ලෝ ඕ ලෙවල් විභාගය විතරක් ફોકસ කරගෙන කරනවා. මං හිතා ඒක මම මෙහෙම එකක් දකිනවා. මං හිතන්නේ විශේෂයෙන් ක්‍රීඩකෙක්ට ක්‍රීඩා කරන ගමන් අධ්‍යාපන කටයුතු කරන්න කිසිම බාධාවක් නැහැ. ඒක අපිට හොඳටම කරගෙන යන්න පුළුවන්. ඒක කිසි ගැටලුවක් නැහැ. මම හිතන්නේ ක්‍රීඩා කරන කෙනෙක්ට ඒ මතක තබා ගැනීම හැකියාව ඉඳ පාඩම් කරගන්න ඒ ශක්තිය හැමදේම තියෙනවා. right? ඒ වගේම තමයි ක්‍රීඩා විතරක් නෙමෙයි අපි තව වෙන ශේෂ්ත්‍රයක දේවල් කරනවා කියන්නේ. ඒවත් කරන්න. එතකොට තමයි ඕගොල්ලෝ පරිපූර්ණ වෙන්නේ පුතා. සාමාන්‍යයෙන් අපි එක අංශයක ඔයගොල්ලෝ කැමති දැන් විශේෂයෙන් ඔයාලා කැමති අංශය තමයි ප්‍රධාන ફોકસ එන්න ප්‍රධාන පරමාර්ථය ඔයගලන්ට දෙන්නේ. එහෙම කරන්න ඕනේ. හැබැයි ඒ අතරතුර ඔයගලන්ට පුළුවන් අනිත් දේවලුත් කරන්න ඕනේ. ඒතර තමයි ඔයාලා පරිපූර්ණ වෙන්නේ. නැත්තම් සමහර වෙලාවට හිතමුකෝ ඔයාලා දැන් බලාපොරොත්තු වෙච්ච අංශේ යම් කිසි විදියකින් ඔයාලා හිතන ඉලක්ක වලට යන්න බැරි වුණොත් right? එතනින් ඔයගලගේ ජීවිතේ කඩාවැටෙනවා. නෑ. හැබැයි ඔයගල අවස්ථා ගන්නවා ඔයගලන්ට තියෙනවා. තව බාහිරව. හැබැයි එහෙම තියාගෙන ඒවත් කරගෙන යන කෙනෙක් මේ සියල්ල බැලන්ස් කර ගන්නවා වගේම එක පැත්තක් අපිට යම් කිසි විදිහක පසුබෑමක් තිබුණොත් නමුත් අපිට යන්න තව පැත්තක් තියෙනවා. ඒ නිසා හැම වෙලේම මොකද මම විශ්වාස කරන දේ මේ ලෝකෙට ඉපදෙන අපි හැමෝම සහජ හැකියාවක් අරගෙන සමහර අය අධ්‍යාපනයේ පැත්තෙන් ඉහළට යන ඒගොල්ලන්ගේ හැකියාව ඒ වගේම අනිත් අධ්‍යාපනයත් එක්ක වෙන වෙන අංශවල දක්ෂතාවන් එක්ක එළියට එන අය මම මේ පුතාලට කියන්නේ පුතේ මම අවුරුදු 16ක් ක්‍රීඩා කරපු කාලේ තුල මම ලෝකෙ බොහෝ රටවල් වලට ගිහිල්ලා තිනවා මේ ක්‍රීඩා කරන්න. මේ ක්‍රීඩා කරන්න ගියාම දැක්ක මම විශේෂත්වයක් තමයි දරුවනි අපේ මේ ලංකාවේ ශ්‍රී ලාංකිකයෝ මේ යන හැම රටකම ඉන්නවා. ඒ වගේම ඒ රටක හැම රටකම ඒ රටේ දියුණුවට නැත්තම් යම්කිසි ශ්‍රේෂ්ඨවල ඒගොල්ලෝ නියැලලා ඉන්නේ. ඒකෙන් මම දකින දේ මොකද දන්නවද? අපේ මේ ශ්‍රී ලාංකික පුංචි අපි ලෝකේ කිසිම තැනක දෙවෙනි නැති දක්ෂතාවයන් හැකියාවල් තියෙන ශ්‍රී ලාංකික ජාතියක් අපි. ඒ හැකියාව අපිට තියෙනවා. ඉතින් ඒකනේ අපි මෙච්චර ලොකු රටවල් මෙච්චර මොන සම්පත් තියෙන රටවල් එක්ක තරඟ කරලා අපි ජයග්‍රහණය කරනවා. අපි හරි පුංචි රටක්. අපිට තියෙන සම්පත් හරි සීමිතයි. නමුත් අපිට තියෙන හැකියාව වැඩි. අපිට ඒ හැකියාව තියෙන අපිට දක්ෂ හැකියාව තියෙන නිසා තමයි අපිට ලෝකේ ඕන රටක ඕන කෙනෙක් එක්ක තරඟ කරලා ජයග්‍රහණය කරන්න පුළුවන් අවස්ථාව ලැබෙලා තියෙනවා. ඒක අපි හැමෝටම තියෙනවා. ඔයාලටත් ඒක තියෙනවා. ඒ නිසා ඒ දක්ෂතාවයේ හැකියාව තමන් ගැන තියෙන විශ්වාසය අදිෂ්ඨානය හැම වෙලෙම තියාගන්න. ඒ වගේම තමයි හැම වෙලෙම එක දෙයක් විතරක් හඹා යන්න එපා. ඔයගලන් තුල තියෙන අනිතුකුත් හැකියාවලුත් ඔප්නම් වාගෙන සියලු දේ සමබරව අරගෙන ඉස්සරහට යන්න. ඒතර මං හිතන්නේ සමහර වෙලාවට අපි දකින්නවනේ සමහර දරුවෝ ඉන්නවා එක ශේෂ්ඨකින් විතරක් ගිහිල්ලා සමාජයට එතනින් එහාට යන්න බැරි වුණා නිකු ජීවිතේම කඩාගෙන වැටෙනවා. එතනට යන්න එපා. මොකද අපිට තියෙන හැකියාව සහ අපිට තියෙන අවස්ථා අපිට තියෙන සම්පත් අපිට තියෙන දේවල් බොහොමයි දැන් මේ අද ලෝකෙ. ඉතින් අපිට ඒ දේ ලබා ගන්න පුළුවන්. ඒ නිසා එහෙම අපි අපිට පුළුවන් හැමතැනින්ම අපිට පුළුවන් ඉහළ උපරිමයට යන්න පුළුවන්කම තියෙනවා.
මමගේ ප්‍රශ්නේ ඇහුවේ ගොඩක් මේ මම මේ කැමරාස් ඔන් කරන් ඉන්න මූණු කිහිපේ පොඩක් මේ පොඩක් තරුණ කට්ටිය ඉන්න නිසා මම විශේෂයෙන් මේ ප්‍රශ්නේ ඇහුවේ මම පොඩ්ඩක් මේ අකිවරන් ඉස්සරහට යන්නම් දැන් ටිකක් අපි වැඩිමල් වෙන්න තියෙන ප්‍රශ්නයක් තමයි ගොඩක් අර අපි nervousness එකක් ගැන කතා කරපු නිසා අපි ලොකු වෙලා ගොඩක් රැකියාවල් වලට ගිහිල්ලා අපි යන්නේ සල්ලි හොයන්න අපිට මාසේ නිගෙදර හරි මේ ප්‍රශ්න විසඳ ගන්න අපිට සල්ලි ඕන මේ ප්‍රශ්නෙත් එක්ක එන එක්ස්ටර්නල් ප්‍රශ්න තියෙනවා අපි අපේ රැකියා කරන ස්ථානයේ අපිට ටීම් එකක් එක්ක වැඩ කරන්න බෑ එතකොට අපිට අපිට බයයි එතකොට ස්ට්‍රෙස් එක දරා ගන්න බෑ ඩෙඩ්ලයින්ස් මීට් වෙන්න බෑ අපි ඉගෙන ගන්නවා ඒක බැලන්ස් කර ගන්න දන්නේ ඉතින් මේ කාරණාත් මම හිතනවා අකිට අපිට අකේ එක්ස්පීරියන්ස් එකෙන් අපිට අදහසක් දෙන්න පුළුවන් කියලා මේ මේ කොහොමද ස්ට්‍රෙස් එක හැන්ඩල් කරන්න කියන කාරණේ පිළිබඳව අනිවාර්යයෙන්ම මං හිතන්නේ ක්‍රීඩකයෙක්ස් එක අපි කොහොමද පාලනය කරගන්නේ කියන එක හරි වැදගත් විශේෂයෙන් පුතේ මං ඉස්සෙල්ලාම මම මගේ ක්‍රීඩා පැත්තෙන් අත්දැකීමක් දෙන්න රයිට් ඒක මං ඇත්තටම මං ඕගොල්ලෝ හැමෝටම මං හරි කැමති මේක බෙදා හදා ගන්න මොකද අපිට අපිට වැඩිච්ච තැන අපි ඒකෙන් මම නම් ඇත්තට මේකෙන් පාඩමක් ඉගෙන ගත්තා ඇත්තම දේ අපේ කාලේ ගත්තොත් ඔය මං කතා කරන 1998 2000 වගේ කාලේ ගත්තොත් එහෙම ලංකාවේ කියන්නේ ආසියාව ගත්තොත් ආසියාවේ හයියෙන්ම දුවන ක්‍රීඩිකාවන් දෙන්න තුන් දෙනා හිටිය ලංකාව උදාහරණයට සුසන්තිකා ජයසිංහ මම එතකොට ඒ අනිත් පැත්තෙන් ගත්තොත් ශ්‍රියානි කුලවංස ඒ වගේම තව කීප දෙනෙක් හිටියා හරි ආසියාවේ මොකද පළවෙනියා දෙවෙනියා වෙන්නේ මම සුසන්තිකා රයිට් එතකොට මම 400 200 දිනනවා සුසන්තිකා 100 දිනනවා එහෙම හැබැයි ඔගොල්ලෝ ගත්තොත් අපිට ආසියාතික තරඟාවලියේ මීටර් 104 රිලේ ටීම් රිලේ ඉවෙන්ට් එකේ අපිට මෙඩල් එකක් ගන්න බැරි කොටින්ම අපිට ගෝල් මෙඩල් එක ගන්න බැරි ඒකට ප්‍රධාන හේතුවක් උනේ අපි කොච්චර හයියෙන් දිව්වත් ආසියාවේ පළවෙනි වුණත් අපි කණ්ඩායමක් හැටියට මොකද රිලේ කියන්නේ මොකද්ද රිලේ කියන්නේ අනිවාර්යයෙන්ම බැටින් එක රයිට් රිලේ ඉවෙන්ට් එකක ඒ බැටින් එක තමයි ක්‍රීඩකට වැඩි ඉක්මනට යන්න ඕන රයිට් එතකොට මේ බැටින් එක බැටින් චේන්ජින් කියන්නේ බැටින් එක හුවමාරු කරන එක යෂ්ටි හුවමාරුව හරි වැදගත් රිලේ ටීම් එකක එතකොට යෂ්ටි හුවමාරුව හරි වැදගත් කියන්නේ අපි අනිවාර්යයෙන්ම රිලේ ටීම් එකක් හැටියට අපි ජයග්‍රහණය කරන්න නම් මේ යෂ්ටි හුවමාරුව කියන එක හොඳට පුහුණු වෙන්න ඕන. නමුත් අපේ කාලේ මේ හතර දෙනෙක් මේ හතර දෙනා හරි පස් දෙනා හරි හය දෙනා හරි රිලේ ටීම් එකේ එකට එකතු වෙලා මේ බැටින් එක ප්‍රැක්ටිස් කරන්න හරි මම මේ හය පස් හය දෙනා එකතු කරන්න හරි අමාරු. එක එක කෙනා එක එක දේවල් කියනවා. කවදාවත් එකට එකතු වෙලා කාලයක් සාමාන්‍ය බැටින් චේන්ජින් කියන එක එක දවසින් කරන්න බෑ. අඩුම ගානේ මාස දෙක තුනක් ඉවෙන්ට් එකට ඉස්සෙල්ලා මාස දෙක තුනක්වත් මේ හැම වෙලේම මේ බැටින් චේන්ජින් කියන එක කරලා තියෙන්න ඕන. හැබැයි කවදාවත් අපිට එහෙම පුහුණු වෙන්න බැරි වුණා. ඒ නිසා ලෝ ආසියාවේ පළවෙනිය දෙවෙනිය තුන්වෙනිය ලංකාවේ ඉඳලත් අපිට රිලේ ටීම් එකේ ගෝල් මෙඩල් එක ගන්න හැමුන්නේ නැහැ. ඒ වගේම තමයි තායිලන්තයේ තමයි ආසියාතික තරඟයේ ගෝල් මෙඩල් එක ගත්තේ රිලේ ටීම් එකේ. ඒ හතර දෙනා කවදාවත් ආසියාතික තරඟයේ පළවෙනි දෙවෙනි තුන්වෙනිය වුණේ නැහැ. හැබැයි අපි හැමදාම දැක්ක දේ තමයි ඒගොල්ලෝ ඒ හතර දෙනා හැමදාමත් එකට එකතු වෙලා ඒ බැටින් චේන්ජින් කියන එක පුහුණු වුණා. ඒකෙන් ඒගොල්ලන් ආසියාත තරඟේ ජයගත්තා. ඉතින් මේක හරි වැදගත්. කණ්ඩායමක් අපි කණ්ඩායමක් හැටියට වැඩ කරනකොට අපිට තනි තනි මති මතාන්තර දරන්න බෑ. ඒතොර කණ්ඩායමක් හැටියට ඉන්න කණ්ඩායම සියලු දෙනාම යම්කිසි විදිහකට එක එක මතයකට අපි හැමෝම 100% තමන්ගේ මතවල ඉන්න බෑ. හැබැයි පොදු මතයකට ඇවිල්ලා වැඩ කරන්න ඉගෙන ගන්න ඕනේ. ඉතින් මේක හරි ඔයගලන්ට හරි වැදගත් පන්තියේදී ඔගලගේ පන්තියේ කණ්ඩායම පන්තියේ මේ 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 පන්ති ළමයිත් එක්ක එකතු වෙලා වැඩ කරද්දී පන්ති ළමයිත් එක්ක එකට එකතු වෙලා මොන හරි දෙයක් අපි හිතමු මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් කරද්දී නැත්නම් තරඟයකට ඉදිරිපත් වෙද්දී මේ වගේ ඕනම දෙයකදී හරි වැදගත් කණ්ඩායමක් හැටියට කොහොමද අපි එකට එකතු වෙලා වැඩ කරන්නේ කියන්නේ මම ආයතනයේ පැත්තෙන් ගත්තොත් මම වැඩ කරන්නේ මං ඉස්සෙල්ලා කරින් මේ ආයතනේ ඒකේ මේ වගේ කණ්ඩායමක් එකට එකතු වෙලා වැඩ කරන එක ගැන හරිම වැදගත් මොකද අපි
අපේ ආයතනවල වැඩිපුරම කරන්නේ නිෂ්පාදන. ඒ කියන්නේ එක එක භාණ්ඩ නිෂ්පාදන. එතකොට ඒ නිෂ්පාදන කරන්නේ අපි ගත්තොත් ඒ නිෂ්පාදන එලියක් ගත්තොත් නිෂ්කණ්ඩායමක් ඉන්නවා. එතකොට එක්කෙනෙක් නිෂ්පාදනයේක එක්කෙනෙක් කරා කණ්ඩායමේ ඉන්න 20 දෙනාම එකතු වුණාම තමයි නිෂ්පාදනය සම්පූර්ණ වෙන්නේ. එතකොට එක තැනක නිෂ්පාදනය අඩු වුණොත් එක තැනක නිෂ්පාදනය පරක් වුණොත් එක තැනක නිෂ්පාදනයක් නැති වුණොත් අපිට එදා දවසේ ඒ නිෂ්පාදනය අපි බලාපොරොත්තු වෙච්ච ඉලක්ක නිෂ්පාදනයට යන්න බෑ. ඒ නිසා අපේ කණ්ඩායම ඇතුලේ හැමෝම කොයිතරම් ප්‍රශ්න තිබුණත් කොයිතරම් ගැටලු තිබුණත් අපි විවිධ සමහරලාට අපි ගෙදරින් එන්නේ විවිධ අපේ මනස විවිධ දේවල් එක්ක. හැබැයි අපි ආයතනට ආවම නැත්නම් අපි පුහුණු වෙන්න ආවම ඒ සියල්ල අමතක කරලා ඒවලි තියෙන අපේ ඉලක්කය කරන්න ඕනේ. ඒ මොකද්ද අපි කණ්ඩායමක් හැටියට මොකද්ද මගේ වගකීම? මොකද්ද මම කළ යුත්තේ? කණ්ඩායමට මම මගින් ලැබෙන දායකත්වය මොකක්ද? ඒක තමයි වැදගත්. මොකද ඒ එහෙම වුණොත් තමයි කණ්ඩායමක් හැටියට සාර්ථක වෙන්නේ. ඉතින් එහෙම තමයි අභියෝගය. දැන් කණ්ඩායම තුල තියෙන අභියෝගය ආයතනික වැඩ කරද්දී වුණත් පාසලේදී වුණත් ගෙදරදී වුණත් මේ හැමතැනම අපි ගත්තොත් කණ්ඩායම් පොඩි පොඩි දැන් උදාහරණ ගෙදර ගන්න ඕගොල්ලන්ගේ පුතේ right අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා නංගි ඉන්නවා මල්ලි ඉන්නවා අයියා ඉන්නවා ඔයා ඉන්නවා තව ආචිල සීලී ඉන්නවා මේ ඔක්කොමත් එක්ක හරි සහයෝගයෙන් තමයි ගෙදර තින්නත් ඕන. ඒතර මේ අපි සමහරලාට මගේ අදහස නෙමෙයි මගේ මල්ලිගේ අදහස. සමහරට ආචි වෙන දෙයක් කියනවා අම්මා තව දෙයක් කියනවා. හැබැයි අපි මේ කවුල ඇතුළ කොහොමද සහයෝගයෙන් අපි සමගියෙන් අපේ මේ අදහස් බෙදා හදාගෙන වැඩ කරන්න ඕනේ කියන එක හරි වැදගත්. මම හිතන්නේ අපිට මේ කණ්ඩායමක් හැටියට වැඩ කරන්න අභියෝගත් එක්ක වැඩ කරන්න එන අභියෝග වලට මුහුණ දෙන්න මේ හැම දෙයකටම හොඳම තැන තමයි ගෙදර. මොකද මේ ගෙදර හැමෝම තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි පාසලට ගියොත් වෙනත් කණ්ඩායමක්. අපි සමාජයට ගියොත් වැඩ කරන්න ගියොත් තව කණ්ඩායම්. එක එක විදියන්නේ. හැබැයි මේ 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 සියල්ලංගෙම්ම කියන්නේ නියෝජනයක් මේ අපේ ගෙදර ඇතුළ තියෙනවා. ඉතින් අපිට අපි මේ ගෙදර ඇතුලේ කොහොමද අපි හැසිරෙන්නේ? ගෙදර අපි කොහොමද අනිත් අයත් එක්ක සහයෝගයෙන් ඉන්නේ? හරි මේ දේවල් කොහොමද අනිත් අයගේ අදහස් අපි මේ මේ ගන්නෙ? නැත්නම් ඒ අදහස් අපි පිළිපදිනොත් නැත්නම් ඒ අදහසට අපි ගරු කරනවද? ඒ අදහස් අපි අහනවද? මේ දේවල් හරි වැදගත්. ඒවෙන් තමයි ජීවිතේ අපි අනාගතයේදී ඕගොල්ලෝ පුතේ සමාජයට ගිහිල්ලා ඔයගොල්ලන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න ගන්නේ. මොකද අපි හැමදාම ගෙදර අපේ අම්මයි තාත්තයි එක්ක ඉන්නේ. අපි මේ කවදාරි දවසක අපි යනවා මේ සමාජයට. අපි යනවා අපේ ජීවිතය මේ මේ ගොඩනගා ගන්න. එතකොට මේ ගෙදර තුලින් ලැබෙන සහයෝගය ගෙදර තුලින් ඔයගොල්ලෝ ලබන ආభాෂය මේ දේවල් වලට හරි වැදගත්. ඒ හැම දෙයකින්ම මම හිතන්නේ අපි පුරුදු වෙන්න ඕනේ. පුරුදු කරගන්න ඕනේ. අනිත් එක්ක සහයෝගයෙන් ඉන්න තමන් කොහොමද හැසිරෙන්න ඕනේ කියන්නේ. සමහරලාට සමහර අය ඉන්නවා කොච්චර දෙමාපියෝ කිව්වත් කොච්චර මගේ අයියා කිව්වත් කොච්චර මගේ අක්කා කිව්වත් නෑ මම ඉන්නේ මගේ මතේ. එහෙම ඉන්න එපා. එහෙම කරන්න එපා. බලන්න පිටිපස්සට ගිහින් හැරිලා බලන්න මම මේ කියන දේ හරිද? මම මේ කරන දේ හරිද? මම මේ මගේ වැඩිහිටියෝ නැත්තම් මේ මගේ අක්කා මේ අම්මා මොකද්ද මට කියන්නේ? කියලා පොඩ්ඩක් නිරවුල්ව හිතන්න. හිතලා ඔයගොල්ලෝ පුරුදු වෙන්නේ ඒ මනස එහෙම හදාගන්න. එතකොට හරි ලේසි ජීවිතේ ඉස්සරහට ගිහිල්ලා අභියෝග වලට මුහුණ දෙන්න සයෝජාග්‍රහණය කරන්න. ඒක ඔයගලන්ට පුළුවන් gederimම පටන් අරන් පුරුදු වෙන්න. මේ දැන් මේ හොඳ කාලේ ඔයගොල්ලෝ gederi ඉන්නේ, වැඩිපුර gederi ඉන්නේ කාලේ. මේ කාලේ දැන් අපිට එළියට යන්න බැරි හින්දා මම හිතන්නේ gedara අපි වෙන්දට වැඩිය මේ කට්ටියත් එක්ක කාලේ අපිට හම්බ වෙනවා ඉන්න. ඒ තුල මේ දේවල් හොඳ පුරුදු පුහුණු කරගන්න ඔයගලගේ ජීවිතේ. අකි අපිට ප්‍රශ්නයක් තියෙනවා. මේ රුක්ෂාන් අපේ මිතුර අහලා තිනවා නිවැරදිම තීරණය ගන්නේ කොහොමද? ඒ සඳහා නිර්ණායක මොනවද? ඒහා බැඳී තියෙන අභියෝග බාර ගැනීම සම්බන්ධයෙන් කොහොමද නිවැරදිම තීරණය ගන්නෙ? මෙහෙමයි පුතා. දැන් නිවැරදිම තීරණය කිව්වහම ඒවා එක එක කාරණාවලට එක එක විදිහට වෙනස් වෙනවනේ. රයිට්. දැන් අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ. රයිට්. නිවැරදි තීරණය ගන්නකොට අපි හිතන්න ඕනේ සමහරට ඕගොල්ලන් ඔයගන්ට නිවැරදි තීරණයක් ගන්න පුළුවන් හොඳම වයස නෙමෙයි. ඔයගන්ට හරි වැරද්ද සමහරට තේරෙන්නේ නැති වයස වෙන්න පුළුවන්. එතකොට ඔයාලා බලන්න ඕනේ අර ඔය
ඔයාගේ දෙමාපියෝ ඔයගලන්ගේ වැඩිහිටියෝ මොකක්ද ඒක ගැන කියන්නේ right මොනවද තියෙන අභියෝග සහ මොනවද මට ඒක ගැන මගේ මගේ අදහසට මතයට වෙනස් දේවල් මොනවද කියන්නේ මොකද මම සමහරට තමන් ඉන්නේ වැරදි මතය වෙන්න පුළුවන් තමන් ඉන්නේ නෑ වැරදි තීරණයක වෙන්න පුළුවන් එතකොට බලන්න දෙමාපියන්ගෙන් කතා කරා ගුරුවරුත් එක්ක කතා කරා ඒ පිළිබඳව ඒ ඔයා ඔයාට අදාළේ මාතෘකා පිළිබඳව දැනුමක් තියෙන කෙනෙක් එක්ක කතා කරා කතා කළා මේක සංසන්දනය කළා බලන්න එතකොට උගලන්ට තේරෙනවා පුතේ විශේෂයෙන් මොකද මේ වයසත් එක්කනේ right දැන් ඔයාලගේ වයස සමහරලාට මොකුරාගිය වැඩිහිටි කෙනෙක්ගේ වයස නෙමෙයි ඒතොර අපිට තේරෙන ප්‍රමාණය සීමිතයි මොකද අපිට ජීවිතයේ තියෙන අත්දැකීම් සීමිතයි උදාහරණකට දැන් මමත් එහෙම මටත් එහෙම කියන්න පුළුවන් මොකද මම අවුරුදු 16 දී 17 දී ගත්ත තීරණ සමහර දේවල් මට හිතෙනවා දැන් කියන්නේ දැන් මම හොඳම උදාහරණයක් ගන්න දැන් සාමාන්‍යයෙන් අපි දැන් පාසල් වයසේදී අපි දැන් බොහොම කතා කරොත් හරිම ප්‍රසිද්ධ දෙයක් නේ මේ දරුවෝ අතර තියෙන ආදර සම්බන්ධතා right හොඳම දේ ඒක තමයි ආදර සම්බන්ධතා එතකොට දැන් සාමාන්‍යයෙන් අවුරුදු 17 18 19 දරුවෙක්ට තියෙන ආදර සම්බන්ධතාවලදී සමහරට අපි දෙමාපියෝ එකට විරුද්ධයි right දෙමාපියෝ එකට විරුද්ධයි ඒ වෙලාවේ දෙමාපියෝ කියන්නේ ඔගොල්ලෝ මේක නෙමෙයි ඔයගොල්ලන්ගේ මූලිකත්වයේ අධ්‍යාපනය නිසා ඔයාගේ දිලි දැක්ම ගැන හිතලා වැඩ කරන්නේ. ඒක හරි. මොකද අපිට ඒ කාලෙදී ඇත්තටම දුවේ පුතේ හරි වැරද්ද තේරෙන්නේ නැහැ. අපිට තේරෙන්නේ අපි මේ කරන දේ වැරදි කියන එක. يعني වැරදි දෙයක් කියලා. කියන්නේ වැරදි කියන්නේ ආදරය කරන එක වැරදි නෙමෙයි. නමුත් සුදුසු කාලෙ නෙමෙයි. එතකොට අපි උදාහරණකට අවුරුදු 20 ඔය ඒ ලෙවල් උත් ඉවර වෙලා අවුරුදු 22 23 විතර වෙනකොට කැම්පස් ගිහිල්ලා එළියට එනවා ඔන්න අපිට තේරෙනවා අපේ ජීවිතේ ගොඩනගා ගන්න කොහොමද ඕන කියලා. එතකොට තමයි අපිට තීරණයක් ගන්න අපිට අර ලැබෙන පන්නරේ ලැබෙන අත්දැකීම් එක අපිට තීරණය කරන්න පුළුවන් කාලෙ තියෙනවා. එතකොට තමයි අපිට මේ හරි වැරද්ද සමට තේරෙන්නේ. එතකොට තේරෙයි සමහර අයට ගොඩාක් අය මම මේ කාලෙ කරේ මේ දේවල් මං අම්මා තාත්තා කියන දේ අහුවේ නැත්te ඇයි කියන්නේ. මොකද ඇත්තටම ඔය පුංචි වයසේදී ගොඩාක් වෙලාවට දෙමාපියෝ දෙයක් කිව්වහම දරුවෝ ගොඩාක් වෙලාවට හිතන්නේ දෙමාපියෝ මේක දරුවොත් එක්ක තියෙන තරහට එන්න කියලා අපි හැමෝටම තියෙන දේ. හැබැයි ඇත්තම දේ පුතා මොකද දෙමාපියෝ කියන්නේ වැඩිහිටියෝ කියන්නේ අපිට වැඩි අත්දැකීම් වලින් බහුල අය මේ ජීවිතේ බොහ අත්දකපු අය සාය දේවල් වලින් ඒගොල්ලෝ ගොඩාක් දේවල් ඉගෙන ගත්ත අය ඒ නිසා ඒ වැඩිහිටියන්ගේ වැඩිහිටියන් අපිට මොනවද කියන එක ගැන අපි මං හිතන්නේ හිතන්න ඕනේ හිතලා තමයි තීරණය කරන්න ඕනේ ඔය වයසේ ඉන්න කවුරු වුණත් මං තමන් දෙයක් හරි කියලා හිතලා හිතගෙන ඉන්නේ නැතුව හරි මේක සාකච්ඡා කරන්න දෙමෝපියොත් එක්ක ගෞරවරුත් එක්ක වැඩිහිටියොත් එක්ක සාකච්ඡා කරලා හරින් තීරණයක් ගන්න පුළුවන් ඒක තමයි වැදගත් දේ තර මේ අය ඔක්කුගෙන් ඔයාට ලැබෙනවා අවවාද අනුශාසන. එතකොට ඔයාට සමහර තීරණය කරන්න පුළුවන්. ඔව් මම මෙන්න මේ දෙක දෙක කරනවා කියලා සමහර එතෙන්දී ඔයාට තීරණය කරන්න පුළුවන්. ඒතර ඒ තීරණයට බොහෝ වෙලාවට ඔයගොල්ලන්ගේ දෙමාපියොත් ඔයගොල්ලන්ට සහයෝගය දෙයි. යන්නේ ඒ වගේ අපි තීරණ ගන්න ඕන වෙලාවල් වලදී ඒකට අදාළ අයගේ මොනවාද ඒකට අවශ්‍ය ඇඩ්වයිස් ටික අරගෙන තීරණ ගන්නවා නම් තමයි මං හිතන්නේ ගොඩාක් හොඳ තමන් තනි තීරණ ගන්නවට වඩා. අකි අපිට තියෙන ඊළඟ කාරණේ තමයි මේ එන ප්‍රශ්නත් එක්ක ගොඩක් අයගේ හිතේ තියෙනවා අපිට මොකක් හරි දෙයක් අචීව් කරගන්න බැරි වෙනවා තින්. ඒ කියන්නේ ඊට පස්සේ එන සිත්තැවුල සහ ඒ එන ඉමෝෂනල් තත්ත්වය බැලන්ස් කරගන්නේ කොහොමද කියලා අකිට අනිවාර්යෙන් මේ ගැන එක්ස්පීරියන්ස් ඇති ඇත්ලීට් කෙනෙක් විදිහට අපි පොඩ්ඩක් ඒක ගැන කතා කරමු. ජීවිතේ අපිට හැමදේම එකපාරින් හරියන්නේ නැහැ. හැමදේම එකපාරින් අපිට සාර්ථක කරගන්න බෑ. දැන් මල්ලි කිව්වා වගේ දුවත් මම හැමදාම දිනලා නැහැ. මම පැරදිච්ච තැන් ගොඩක් තියෙනවා. හැබැයි අර දැන මට මේ රේස් එක දුවන්න බැරි පුහුණු වීම වල අතපසු වීමක් වෙන්න පුළුවන්
සමහර එදා රේස් එක දිව්ව විදිහේ වැරද්දක් වෙන්න පුළුවන් සමහර විට මගේ මානසිකත්වයේ එදාම රේස් එක දුවනකොට තිබුණු මගේ මානසිකත්වයේ වෙන්න පුළුවන් මේ වගේ අඩුපාඩු ගොඩාක් තියෙන්න පුළුවන් හැබැයි රේස් එකක් පරදුනහම එතනින් පස්සේ දමල ගහලා මම ක්‍රීඩාවෙන් අයින් වෙලා නැහැ නේ පුතේ නෑ එහෙම නෑ ඒ රේස් එක පරදුනහම එතනින් අපිට ආයි පන්නරයක් එනෝ නෑ මම ඊළඟ රේස් එක මෙහෙම දුවනවා right මම මේ රේස් එක මෙහෙම දුවනවා මට මේ මෙන්න මේ තැන තමයි මිස් වෙන්නේ මොකද්ද මට මේ පහුගිය ටිකේ මේ ටිකේ පුහුණු වෙන්න බැරි වුණා නැත්තම් මගේ මනස සූදානම් වෙලා තිබෙන්නේ නැහැ මම රේස් එක දුවන්න හරි නැත්තම් වෙනත් බාහිර දෙයක් වෙන්න පුළුවන් මේ මොන හරි වෙන්න පුළුවන් දිදි මේ දේවල් මොනවද මම නෑ මෙන්න මගේ ඉලක්කය මම මෙන්න යන තැන ඒ නිසා මෙතන වැරදුනාට එක එක ඒකට අපි කියන එක ස්ටෙප් එකක් පස්සට දාලා තව ස්ටෙප් දෙකක් ඉස්සරහට යන්න මෙන්න මට වැරදිච්ච තැන ඇයි මට වැරදුනේ මොකද්ද හේතුව ඔයා ඒ හේතුව හොයාගෙන ඒක හරි ගස්ස ගත්තා මේ වැරද්ද ඊළඟ ඊළඟට ඊළඟ තැනදී අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් හැමදෙකම එහිමයි හැම එකම එහිමයි අපිට දැන් අපි බලන්න මේ ලෝක පූජිත අපේ ඉන්න ලෝකේ ඉන්න ප්‍රසිද්ධ අය ගත්තොත් උදාහරණයකට සමහර අය විභාග මං හිතන්නේ සිය පාරක් විතර ලියලා තියෙනවා හරි හැබැයි ඒගොල්ලෝ ජීවිතේ පරිස්සය නෙමෙයි ඒ වගේ උදාහරණ අපිට මේ ලෝකේ ගත්තොත් උදාහරණ ඕන තරම් තියෙනවා අපිට මේ මේ කොහොමද ජයගන්නේ කියලා ඒක පරාජයක් කියන්නේ ඒක අපේ ජීවිතේම කඩාගෙන වැටෙන පරාජයක් කියන්නේ ඒ පරාජය අපි අපේ ඉගෙන ගන්න ඕනේ පරාජයෙන් අපි දෙයක් ඉගෙනගෙන ඊළඟ තැනට යන්න ඕනේ ඒකයි වැදගත් ඒක ඒක තමයි පුහුණු වෙන පුරුදු වෙන්න ඕනේ සමාලාට සමහර අය ඉන්නෝ මොනහරි එක දෙයක් නැති වුණාම ජීවිතේම කඩාගෙන වැටිලා වගේ ඉන්න එක අත්හැරලා දාන විතරින් පස්සේ එතනින් එහාට ඒක ගැන හිතන්න එහෙම කරන්න එපා මොකද ඔයගොල්ලෝ හොයාගෙන ඔයගොල්ලෝ තෝරගෙන තියෙන පාත් එක ඔයගොල්ලන් යන්න දක්ෂතාවයේ තියෙන පාත් එක දෙතෙන්දි යද්දි අපිට මොකද මේ අපිට මේ පාර හැමතැනම ක්ලියර් කරලා නැහනේ අපි මේ පාර සුද්ධ කරන් ඕන යන්න ඒ සුද්ධ කරන් යද්දි ඒ පාරේ අපිට කාණු තියෙනවා අගල් තියෙනවා ගල් තියෙනවා මේවා තියෙනවා. ඉතින් මේ තැන්වලදී පොඩි පසුබැසීමක් වෙනවා. හැබැයි ඒක ජීවිතේ ඔයගොල්ලන්ගේ ආපස්සට ගන්න හේතු නෙමෙයි. ඒවා පන්නරයක් කරගෙන ජීවිතේ සාර්ථක කරගන්න. අකි අපිට තව විනාඩි 10ක් වගේ තමයි තියෙන්නේ. මම මේ එන ප්‍රශ්න ටික ඉක්මනට අහන්නම්. තවත් අපිට මේ අපේ රුක්ෂාන් අහලා තියෙනවා මෙන්න මේ වගේ ප්‍රශ්නයක්. ගන්න තීරණ නිවැරදි තීරණයක් කරගන්න එක වගකීම මගේමයි නේද නායකුගේ වගකීම නේද කියන කාරණේ හරි ඩිසිෂන්ස් ගැනීම සහ ඒ කියන රෙස්පොන්සිබිලිටි එක නායකයාගේද නායකයාගේ කියන්නේ මෙහෙම අපි දැන් කනායකය කියන්නේ නම් කණ්ඩායමක් ඉන්නුනේ නායකයෙක්ට right නායකයෙක් කියන්නේ කණ්ඩායමක් ඉන්න තැන ඒතර කණ්ඩායමක් හැටියට අපි තීරණ ගනිද්දී අපිට තනි තීරණ ගන්න බෑ හැබැයි කණ්ඩායමක් එක්ක සාකච්ඡා වෙලා තමයි අපි මේ තීරණේ ගන්න. හැබැයි එතෙන්දී නායකයා හැටියට ඒ තීරණයේදී යම් කිසි විදියකම ගත්ත පොදුවේ අපි කණ්ඩායම හැටියට ඉතුලා ගත්ත තීරණය යම් කිසි විදියට වැදගත් තීරණයක් වුණොත් නායකෙක් හැටියට තමන්ට ආත්ම ශක්තිය තියෙන්න ඕනේ ඒ වගකීම බාර ගන්න. ඒක තමයි නායකත්ව ගුණය. ඒක තමයි නායකත්ව ගුණය. වගකීම බාර ගන්න ඒ ශක්තිය තියෙන්න. කණ්ඩායමකට එකතුලා තීරණය කරන්නේ. හැබැයි කණ්ඩායමේ නායකයා හැටියට ඔබට පුළුවන් වෙන්න ඕනේ වගකීම බාර ගන්න. ඒ වගකීම බාර අරගෙන නිහතමානී මේ වගකීම බාර ගන්න ඕනේ. ඒ වගේම තමයි ඉතින් ඊට පස්සේ ඒ වැරද්ද හදාගෙන නායකයාට පුළුවන් වෙන්න ඕනේ කණ්ඩායම ඉස්සරහට අරගෙන යන්න. ඒක තමයි වැදගත්. අනිවාර්යයෙන්ම අපි මේ මතක පළවෙනි කාරණේ අපේ ටීම් එක ලින්ක් එක ෂෙයා කරලා තියෙනවා ලින්ක් එක ක්ලික් කරලා අදාළ ඩීටේල්ස් ලබා දෙන්න හැමදාම වගේ මේ සර්ටිෆිකේට් එකේ ප්‍රශ්නේ අදත් මතුවලා තියෙනවා ඒ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න පුළුවන් කෙනත් අපේ මේ chat එකේ ඉන්නවා ගිහන් උද්‍යෝග තම ධම්මද V4 ටීම් එකේ හෙඩ් එයාට මේ ප්‍රශ්න සියලු දේ පේනවා එතකොට ඒගොල්ලෝ ඕගොල්ලන්ව රීච් කරයි එහෙම රීච් උනේ නැත්නම් අපේ සෝෂල් මීඩියා පේජස් වල කෙලිම ගිහන්නම ඇඩ්‍රස් කරලා දැම්මත් ලෙසි මේ සර්ටිෆිකේට් එක පිළිබඳව ප්‍රශ්නක් තියෙනවා මෙන්න මේකයි මගේ ප්‍රශ්නේ කියලා එයා ඕගොල්ලන්ව රීච් කරලා ඒ ප්‍රශ්නෙට පුළුවන් උදව්වක් කරලා දෙයි දෙවෙනි කාරණය අපේ අපි දන්නවා මේ අපේ අවසාන විනාඩි කිහිපයට ආපුවාම අපි ඕගොල්ලන්ට රික්වෙස්ට් එකක් කරනවා ඕගොල්ලන්ට ඉන්න තැන අනුව කැමරා එක ඔන් කරන්න පුළුවන් නම් කැමරා එක ඔන් කරගන්න අපේ ටීම් එක
හරිම වැදගත් ඒක මං හිතන්නේ අපිට කැමරා එක ඔන් කරගෙන තමන්ගේ පෞරුෂත්වය නේද පෞරුෂත්වය පිළිබිඹු වෙන එක කැමරා එක ඔන් කරගෙන මුණ දෙනවා කියන්නේ මං හිතන්නේ මෙතන ඉන්න අපේ දරුවෝ ඔක්කොටම හොඳ පෞරුෂත්වයක් තියෙන දරුවෝ ටිකක් ඉන්නේ කැමරාස් ඔන් කරගනි ඔව් අනිවාර්යයෙන්ම මේ හෝ මේ අපේ ටීම් එකේ කට්ටියත් පොඩි අපේ යකි මේ 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 ක්ලිප් එකක් යනවා රෑ 10 නිවුස් එකේ සිරස නිවුස් එකේ ඒකට ඒකේ අපේ මේ අපිට සහභාගීත්වය අපේ මේ මූණ ටික පේනවා ඒක නිසා අපි පොඩ්ඩක් එන්කරේජ් කරනවා මේ අවසාන විනාඩි කීපෙදී හරි පුළුවන් කමක් තියෙනවා නම් කැමරා එක ඔන් කරගන්න කියලා ඉතින් ගොඩක් දෙනා කැමරා එක ඔන් කරනවා මං හිතන්නේ අපිට තියෙන වෙලාවේ අවසාන ප්‍රශ්නේ මම මේ විදිහට අහන්නම් දැන් අක්කිලාගේ ඇත්ලටික් ලයිෆ් එකේ හරි මේ මේ විදිහට ඉස්සරහට යද්දි දැන් මේ තමන් තනියම නෙමෙයිනේ මේ 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 දේ කරන්න පුළුවන් වෙලා තියෙන්නේ දෙමව්පියන්ගෙන් ඊට පස්සේ ගෙදරින් ෆැමිලි එකෙන් හැමෝටම මේ ජීවිතේ එන ප්‍රශ්නවලදී එහෙම තනියම මුණ දිය යුතුයි කියලා කාරණයක් නැහැ හැමතිස්සම විතුරෙක් හරි කවුරු හරි කෙනෙක් ඉන්නවා අක්කිට ඩිපෙන්ඩ් වෙන්න කට්ටිය හිටියද එහෙම ඩිපෙන්ඩ් විය යුතුද කාගේ හරි උදව් බලාපොරොත්තු වෙන එක අවුලක්ද කියන කාරණේ අහුවොත් මොකද්ද අක්කි දෙන උත්තරේ මෙහෙම කියන්න දැන් ඕනම ඕනම වැඩක් කරනකොට මම දකි දැන් අපි ජීවිතේත් කවදාවත් අපිට තනියෙන් ජීවත් වෙන්න පුළුවන් උදාහරණයකට පළවෙනි අපි සරල සරල දේ අපිට මේ ජීවිතේ මේ ලෝකේ අපිට පුළුවන් ද තනියෙන් ජීවත් වෙන්න ඒක කවදාවත් කරන්න බැරි වැඩක් තනියෙන් ජීවත් වෙන්න බෑ මොකද අපි මේ ලෝකේට බිහි වෙන්නේ අම්මගෙන් right එතකොට අපේ පවුලේ ඉන්නවා සමාජිකයෝ අපි සමාජයට ගියාම අපිට විවිධ විවිධ පුද්ගලයන් ඉන්නවා අපි කවදාවත් තනියෙන් ජීවත් වෙන්නේ නැහැ තනියෙන් ජීවත් වෙන්නත් බැහැ එතකොට මේ තුල අපි කවදාවත් අපිට අපි එහෙම බලාපොරොත්තු වෙන නරකයි එහෙම සමාජයේ පැවැත්මක් නැහැ අපි මේ අර ඉස්සලා කිව්වා වගේ අපි මේ කණ්ඩායමත් එක්ක ජීවත් වෙනකොට මේ හැමෝගෙම අදහස් එක්ක ගැටෙන්නේ එතකොට ඒ අදහස් එක්ක ගැටෙනකොට අපිට අපිත් අදහස් තියෙනවා දැන් අපි හැමෝගෙම හොඳ අදහස් තියෙනවා නරක අදහස් තියෙනවා එතකොට අපි මේ දේවල් ගොනු කරගෙන අපිට මේ කියන්නේ හොඳ දේ තමයි උකහා ගන්න ඕනේ දැන් සමාජයේ ගත්තොත් අපිට අපිට හොඳ පුද්ගලයෝ ඉන්නෝ නරක පුද්ගලයෝ ඉන්නෝ විවිධ විවිධ ගති බවතුන් තියෙන පුද්ගලයෝ ඉන්නෝ නමුත් මොකද්ද අපි කළ යුත්තේ මේ හැමදේම හොඳ දේ උකහාරගෙන තමන්ගේ ජීවිතේට ඒ අත්දැකීම් එකතු කරගෙන ඒ පාඩම් එකතු කරගෙන ඉස්සරහට යන්න ඕනේ කියන එකයි වැදගත්. මොකද අවසානයේ අපි කොයිතරම් අපේ ගති පැවතුම් සිතුම් පැතුම් අපි කරන කියන දේ තුල තමයි අපේ ජීවිතේ කොතනද කියලා නවතින්නේ. මොකද්ද අපේ අනාගතේ? අපේ සාර්ථකත්වය කොතනද කියන එක තීරණය වෙන්නේ අපේ සිතුම් පැවතුම් ගති පැවතුම් සහ අපි කරන දේවල් එක්ක අපි ඉගෙනගත් දේවල් එක්ක අපි යන තැනක් තියෙනවා ඒක හරි වැදගත් මොකද මම දකින්නේ අවසාන වශයෙන් පුතේ අපි මේ සියලුම දේ කරන්නේ මොනාටද සතුටින් ජීවත් වෙන්න අපි මේ මනුස්ස වර්ගයා මේ හැමදේම කරන්නේ පුංචි පැල්පතේ මනුස්සයා මන්දිරේ ඉන්න මනුස්සයා මේ හැමදේම කරන්න බලාපොරොත්තු වෙන එකම දේ තමයි සතුටින් ජීවිතය ගත කරන්න යහපත් සතුටින් ජීවිතය ගත කරන්න ඒ සතුට එක වෙලාවක කොයි විදිහේ සතුටක්ද කියලා එක වෙලිය මේ මේ බලන්න වෙනවා නිසා අපිට ඒ යහපත්ව ගත කරන පුද්ගලයාට හොඳ දේ ලැබෙනවා අනාගතේ හොඳ දේ ලැබෙන නැත්නම් යහපත් දෙයක් ලැබෙනවා යහපත්ව ගත කරන පුද්ගලයාට ඒක තුල අපි කොයිතරම් සතුටින්ද ඉන්න කියන එක තුල තමයි අපේ අනාගතේ සිළු දේ රඳාපවතින්නේ. ඉතින් වැදගත් දේ තමන් තමන්ගේ හැකියාව විශ්වාස කරගෙන ඒ තුලින් තමන් ලබන අත්දැකීම් තුලින් අවංකවම තමන්ගේ ඉලක්ක කරා යන්න. එතකොට ඒ සතුට ඕගලන්ට තියෙනවා. එතෙන්දී මම කතා කරන්නේ මුදල් මත නෙමෙයි. මුදල් මත නෙමෙයි. මුදල් සමාලයට යහමින් තියෙන පුද්ගලයාට සතුට නැති වෙන්න පුළුවන්. මුදල් සාමාන්‍ය විදිහට ජීවිතය ගත කරන පුද්ගලයා තමයි සතුටින් ඉන්න පුළුවන්. හැල්පතේ අර අපිට කතාවකුත් තියෙනවා. ඒ නිසා ඒක මුදල් නෙමෙයි. අපි කරන ක්‍රියාවල අපි කර අපේ ගති පැවතුම් සහ අපේ සිතුම් පැතුම් අපි කොහොමද අපේ ජීවිතය ගෙනියන්නේ කියන එක තුල තමයි අපේ සතුට රඳාපවතින්නේ.
හරි අක්කි අපිට වෙලාව මේ විදිහට අවසන් වෙනවා මම ආයෙත් විනාඩියක් අරන් අක්කිට thank you එකක් කියනවා මේ අපි අපේ ලංකාවේ ප්‍රශ්නයක් දෝ කියලා හිතනවා මේ විශේෂයෙන්ම ඇත්ලටික්ස් වලට තියෙන අවධානය එන්නේ අපි මේ ෆීල්ඩ් එකේ මොකක් හරි මෙඩල් එකක් ආවොත් තමයි අවධානය යොමු වෙන්නේ නමුත් Asian Games 200 meters current record holder Asian Athletic Champions 400 meters current record holder එතකොට National 400 meters women's current record holder ඉතින් මේ අවුරුදු 20ක් විතර කිට්ටු වෙන අවුරුදු 15කට වැඩි කාලයක් මෙහෙම රෙකෝඩ් එකක් අල්ලන් ඉන්නවා කියන එක කියන්නේ කොච්චර අපි මේ දැන් විහිළුවක් වෙලා මේ වචන පෙළේ නමුත් හොඳටම කරලා තින්නේ මේ කාලේ කියලා හොඳට තේරෙනවා ඉතින් මේ ඒක නිසා අපි ආඩම්බර විය යුතු චරිතයක් විදියට දමෙන් දර්ශා කියන චරිතය අපි දකිනවා අපි කියන්නේ අද කතා කරන්න පුළුවන් හොඳම කෙනා ඔබත් එක්ක කතා කරන්න පුළුවන් වෙච්ච එක මේ විදියට පැයක කාලයක් දමෙන් දැක්කී බොහොම ස්තුතියි අපි වෙනුවෙන් කාලය වෙන් කරා ආඩම්බර වෙනවා එච්චරයි. ඉතින් ඒ තුලින් ජීවත් වෙන්න පුළුවන් ගොඩක් අය. බොහොමත්ම ස්තුතියි. මං හිතන්නේ මං මගේ ජීවිතය තුලින් මගේ අත්දැකීම් තුලින් මේ අපේ ආදරණීය දරුවෝ නැත්නම් අපේ මෙතන ගුරු මහත්මරු ඉන්නවා ඇති, දෙමව්පියෝ ඉන්නවා ඇති, එක එක තරා පිරමේ අය සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් පුංචි දෙයක් මට ලබා දෙන්න පුළුවන් වුණා කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ තුලින් ඔගොල්ලෝ සියලු දෙනාටම මම සුබපතන්නේ ඔබලගේ අනාගතය සාර්ථක කරගන්න ඔය සියලු දෙනාටම වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. නැවත වාරයකදී බොහොම ස්තුතියි අපි වෙනුවෙන් කාලය වෙන් කරාට අපි අපේ මිතුරු මිත්‍රයන් මතක් කරනවා හෙටත් මේ වෙලාවටම අපි සහභාගී වෙන්න සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අපි හෙට කතා කරන්න යන්නේ මොහාන් පල්ලියගුරු මහත්තයත් එක්ක එතුමා ආත්ම විශ්වාසය පිළිබඳ විශේෂයෙන්ම අද අපි දමෙන් දැක්කත් කතා කරා කොන්ෆිඩන්ස් පිළිබඳව ඒක ගැන හෙට පොඩ්ඩක් දීර්ඝව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි ආරාධනා කරලා සිටිනවා මේ අද සහභාගී වෙච්ච කට්ටියට හෙටත් අපිත් එක්ක සහභාගී වෙන්න කියලා දමෙන් දැක්කත් නැවත වාරයක් බොහොම පිං බොහොම ස්තුතියි අද අපිත් එක්ක මේ විදිහට කතා කරාට. බොහොමත්ම ස්තුතියි. සුබ දවසක්. Recordings.